හෙට පුන් පොහොය දවසයි. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත්නි, හෙට දිනේ උදා වෙන්නේ මේ තුන් ලෝකේ පරම පූජනීය යම් ශාස්ත්‍රවරයෙක් පහළ වී වදාලාද. උන්වහන්සේ මේ ලෝකේ ස්වකීය විශිෂ්ටඥානයෙන් ගුරු උපදේශ රහිතව සර්වඥතා ඥානය අවබෝධ කොට වදාලාද. සියලු කෘත්‍යයන් නිමා කොට මේ ලෝකයට අනන්ත යහපත සදලා ස්වකීය කර්තව්‍යයන් නිමා කොට මහා කරුණාවෙන් යුක්තව අවවාද අනුශාසනා කොට මෙලොවින් සමුගෙන වදාලාද. ඒ උතුම් ඉපදීම ශ්‍රී සම්බුද්ධත්වය, මහා පරිනිර්වාණය කියන ත්‍රිවිධ මංගල්‍යයන් සැමරෙන වෙසක් පුන් පොහොය දවසයි. හෙට දිනේදී පින්වත්නි, අට්ඨාංග උපෝසත සීලය සමාදන් වෙලා මහරහතන් වහන්සේලා අනුගමනය කරමින් ඉතා නිෂ්කාමී ජීවිතයක් ගත කරන්නට ඔබ සූදානම් වෙන්න. ඒ සඳහා පිළියෙල කරගත යුතු දේවල් පිළියෙල කරගන්න වසරකට සැරයක් පමණ උදා වෙන මේ අසිරිමත් පින්බර වෙසක් පුන් පොහොය දවස ඔබ හැම දිනාටම පින්බරම, වාසනාවන්තම, පිනෙන් කුසලෙන් ජීවිතේ පුරවා ගන්නටම හේතු වෙන උතුම් දිනයක් බවට පත් කරගන්න. අතීතේ ඉඳලා පින්වත්නි, මහා රාජරාජ අමාත්‍ය ආදී සියලු දෙනාත්, සාමාන්‍ය පොදු රටවැසියාත් වෙසක් පුන් පොහොය දවස තමයි ජාතික දිනේ වශයෙන්, ආගමික දිනේ වශයෙන්, පූජනීය දිනේ වශයෙන් මේ ශ්‍රී ලංකා ධරණී තලය තුළ සමරනු ලැබුවේ. එහිදී හිස් ක්‍රියාවන්ගෙන් වෙන් වෙලා හැමට යහපත උදා වෙන යහපත් ක්‍රියාවන්ගෙන් පමණයි වෙසක් පුන් පොහොය දවස සමරනු ලැබුවේ. ඒ නිසා මේ වෙසක් පුන් පොහොය සමය, මේ උතුම් වෙසඟේ ඔලු බක්කන් නැටීම, විවිධ විකාර දර්ශනයන් නැරඹීම, උසුළු විසුළු කිරීම ආදී දේවල් ජනතාවට, සැදැහැවතුන්ට බාධා වන විදිහේ කටයුතු ආදිය නොකරමින් ඉතා සැදැහැසිතින් යුක්තව බෞද්ධ කවි, බොදු ගීත ආදිය පමණ දන්සැල් ආදියෙහිදී පවා ශ්‍රවණය කරමින් බුද්ධානුස්සති, ධම්මානුස්සති ආදී උතුම් කුසල චිත්තයන් පුරුදු කරගනිමින් මෙසිත් පෙරදැරිව ඉතාම වගකීමෙන් යුක්තව, මන සිහිනුවනින් යුක්තව, ප්‍රඥා සම්පන්න විදිහට වෙසක් පුන් පොහොය දවස සමරන්න ඔබ අදිෂ්ඨාන කරගන්න. ඒ සඳහා ඔබ හැම දෙනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හෙට පුන් පොහොය දවසයි.